විෂන්කයා විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය महाल राज्य दर्वाहरला මංකර ගත්ත දේවල් නේ මම්ම විඳවන්න කවුරුත් ඒක නහන්නවට කමක් නැ ඕන නැගිලා ඉස්කෝලේයි නැත්තම් ඉඳි මට පුළුවන් විදිහට මං කරනවා යකෝ මේකේ කටේ හැටි අනේ ඇත්තමයි අපි මේ මගුල උඹට හොයලා දීලා බලෙමු උඹ කසාද බන්දලා වගේ නුඹ මේ කතා කරන්නේ කවුද එහෙම කිව්වේ තරද්ද දැක්ක වෙලාවේ ඒකට විරුද්ධව නවතන්න එකෙක් හිටියේ නැ මිනිහට ඕන තරමට හැමදේම සිද්ධ වුණා. දැන් මට කෑ ගහන කවුරුත් ඒ වෙලාවේ මට කිව්වද? අන්දිමට ඒකනුත් තලෙන්නම. අසේකෝ මේ උඹේ හිතුවක්කාරකම් වලට අපි පලි නෑ. අනිත් එක ඌ අපි කියන දේ අහන මිනිහෙන්ද? ඈ? අපේ ගෙදර එක අපි කියන දේ අහන්නේ නැතුව බම් පිටේ උන් අපි කියන ඒවා හයිද? අනිත් එක මේ තමන්ගේ ලේයින් මසින් හැදුණු දරුවෙක් ඉන්නවා කියලා කැක්කුමක් නැති එක අපේ බහට නැමෙයිද? මොකද මොකද හද්ද ඈ? අර අර බල මිනිස්සු බය වෙනවා අම්මයි දුවයි පැටලෙන්නේ අනේ අම්මා පල් ඇයි මේ දෙනද කරන්නේ ඉලිබෙන්නේ අනේ මේ මන්නේ නෙවෙයි ඔයාගේ දූසිකිත තමයි උදේ පාන්දර මාත් එක්ක පැටලෙන්න හදන්නේ පොඩි වචනයක්වත් එහෙමම වෙන්න බෑනේ පේනවනේ කටේ සද්ද මේකම තමයි අර මිනිහත් මම දාලා යන්න ඇත්තේ මේ ඊළමගේ හිටියාමරු තවත් බෙල්ලකෝ ඉන්න සීතා ඔයත් බෙල්ල පරලෙලා දඟලලා හරියනවද ප්‍රශ්නේ निराකරණය දෙනවසක් තවත් අවුලවන්න එපා. ආ. එතකොට මන්ද දැන් අවුලවන්නේ? එයිට විතරයි අමාරු. අපිට නැහනේ. පේන්නේ නැද්ද උදේ පාන්දර හිටම අරදරෝ කන්න හදන හැටියක්. අනේ මගේ මොකෝ. මම මින්පස්සේ හැකර්ලා බලන්න නැතු ඉන්නම්කෝ. අනේ ඇත්තමයි. දෙයියනේ කියලා මට ඇස් දෙක පියාගන්න වාසනාවක් නැති හැටියක්. मंगवाड़ी
හරි එහෙනම්. ඔයාට කැමති දවසක කියන්නකෝ. ඔන්න මට නම් බෑ මරිකලාට පස්සේ පිනට කකා ඉන්න. හරිද? ජලයේ නැවුම් රසයෙන් උණු කර නිවාගත් ජලයට වඩා සුරක්ෂිත වතුර දෙන Unilever Purite. මොකද මිනුකි? ටීචර් මම මේ ටොයිලට් එකට ගිහින් එන්නද? මොකද ළමයෝ මේ? ඔයාට අසනීපයක් වද්ද? කොයි වෙලේ ටොයිලට් යන්න අහන්නේ? ආ මිනුකි, කොහෙද වැඩ කරපොත? ගෙනාවේ නෑ. මොකක්? ගෙනාවේ නෑ? දන්දවස් කීයක් ඕක කිව්වද? ආ? ඉස්කෝලේ වැඩක් දුන්නට කරන්නේ නැහැ. ගෙදරින් මොන හරි ගේන්න කිව්වට ගේන්න. ඒ මන්ද මේ ළමයාගේ අම්මයි තාත්තයි මොනවා කරනවද කියලා. දැන් ඔය ළමයාගේ අම්මා මොනවද කරන්නේ? ඔෆිස් එකේ. දොර තාත්තා. හෙට උදේම අම්මට හරි තාත්තට හරි ඇවිල්ලා මාව හම්බ වෙන කියනවා. තේරුණාද? හරි දැන් ගිහින් එනවා ටොයිලට් එකට. මේකයි මේනකා ඔයා මේ කඩේ ඇස්සේ ඉරවිලෙන් ඉඳලා හරියන්නේ නැහැ. අපි මොකක් කර පිළිවිලක් හදා ගන්න වෙනවා. නැත්නම් මේක මම කරුණාවක් නේ. අනේ ඉතින් මේ මට පුළුවන් විදියට තමයි මම කරගෙන ඉන්නේ. කොයි ඉතින් ඔය කියන කට්ටිය අපිට මුකුත් කරාය? ඕකනේ ඉතින් කියන්නේ.
ඔයා කටේ ඇරියෝ තිවරයිනේ මල මගුල මමත් මාන ට්‍රයි එක දෙන්න මේකෙන් ගොඩ යන්න අපි කොහොම හරි ලොකු ගාමන් ෆැක්ටරි එකක් දාමු ආයෙත් නෑ ඉතින් සද්දේ තමයි යා මම නම් ඉතින් ওই හීන බැලිල නවත්තලා ගොඩක් කල් මේ තියෙන විදිහ ඉතින් මට හොඳ බේනක එහෙම කියලා හරියන්නේ නෑ උට කිවසලා ඉන්නකෝ ඔයා මගේ පාරට ගල් පෙරලා නැත්තම් මට ওই හීන මාලිගාතුලෙක ඉච්චර මහ කච්චක් නෑනේ දැන් ඉතින් ඔය හීන බලන්නේ කොයි දිව්‍ය ලෝකයන්ද මේ කොයි දිව්‍ය ලෝකේ හැදුවත් යන තැනකට යමු කරත් තරම් ඈ ඉලසල මරන්නද හදන්නේ අයියෝ එහෙමයක් නෑනේ මේ ඈ ඔයාද නැවතිලානේ යන්නේ අම්මෝ මේ නැවතින විදියක් නෑ මට හි වැඩ කෝටියයි මම නොගියොත් එමේ ඔක්කොම වැඩ චක බ්ලාන්ස් හැමදාම වැඩ කෝටියයි ඔබ අඩු වෙන්නේ නැද්ද අනේ ඈ නෝ තමුසට මම කියන කිසි දෙයක් ඔය කුඩා මුලේට යන්නේ නැහැ නේ පොඩ තේරුම් ගන්නක මම මේ කියන්නේ මොකද්ද කියලා මම යනවා නේද මේ 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 රුපියල් 5000ක් දීලා යනවා පොලිස් හල්ලි ගවන්න කියලා පණිවිඩයක් එවලා ඕකනේ ඉතින් මං එන්න කැමති නැත්තේ ආව මෙතන මම හූරගෙන කනවනේ ආ හරියට මං ගත්තා වගේ නේ කතාව දෙන්න වෙන්න නිකන් ඉන්න පොලිකාරය ඉතින් මාව හොයාගෙන ඉන්නේ නැහැ නේ ආ ආ එහුවත් නෑ මයි මේ තියෙන්නේ මොනරකල පිල් විදහගෙන විදහගෙන කට 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 වහ ගන්නවා වස්වාදි වස් මම යනවා සර්ෆ් එක්සෙල් නම් භාගයයි මාසයකට වඩා රෙදි සෝතයි Forever Vinegar 5 minutes cleaner सुबह धाम तो मुहन देना මල්ලි ගියේ මොකද උනේ? ආව්වක්ක. අද තමයි ලෙටර් එක හම්මුනේ. අනේ හොඳයි. දැන් ඔයා හොමම හොස්පිටල් යනවද? මම මෙහෙ තියෙන වැට් එක ඉවර කරගෙන මෙන්න අක්ක. හොඳයි හොඳයි. ඉක්මනින් එන්න. පුතාගෙන තරිම කරදර. හරි හරි අක්ක. දැන් ඉතින් දිගටම ඉන්න පුළුවන් නේ? අනේ ලොකු දෙයක් මල්ලි. මේ දරුවා ලොකු මානසික වේදනාවකින් ඉන්න බව පේනවා මේ චිත්‍ර වර්ණ දනලා තියෙන ආකාරයන්ම පේන්නේ මේ දරුවා ලොකු මානසික පීඩාවකින් ඉන්නවා කියලා එතකොට මේ චිත්‍රය ඇඳලා ඉන්න කෙනා
එයාගේ තාත්තා. මේකයි මිස්. පොඩි දරුවන්ගේ හිතරේට මල් වගේ. අපි એમ කියන්නේ ඒගොල්ලන්ගේ හිත පොඩි දෙකින් බස් සැලෙන නිසා. අපේ ප්‍රශ්න නිසා ඒගොල්ලන්ගේ හිත තැලෙන දින නරකයි. මොකද අපිට තරම් ඒගොල්ලන්ට දරාගෙන මේ ශක්තියක් නැහැ. අපි මොන දේ කරන්නත් ළමයි වෙනුවෙන් එයින්ද ඒ ගැන හිතලා තාපාරක් ඉවසන්න තිබුණා. ඉවසලා 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 බැරි මතනත් ඉවසන්න කියලා කියන්නේ. වෙන්න තියෙන දේවල් අක්කන්න බෑනේ ડોක්ටර්. ඒක තමයි දෙමාපිය දුර දිගට බලා ගන්න తీරන නිසා අසරණ වෙන්නේ මේ ළමයි. ඔව් අතුරක් කියලා ඇස්තියා කියන්නේ මම මේ කැලේ දේවාලය යන විසිරි මතාව අවුරුද්දට සැරයක් මම නොවර්ධවාම යනවා. ආය නැ කිසි කාට අන්නාගේ වැඩේ හරියට මාරු विश्वास නික්ක මටවත් වැරදි විදියට නම් හිතන්න එපා පුතෝ. ඔව් ඉතින් ගන්න ගානේ හැටියට අදිස්සිය හරි වැරදුනොත් මට දෙයියන්ගෙන් පිටයි. කිසි දෙයකට බය වෙන්න එපා. හිතේ විශ්වාසයෙන් වැඩ කරපන්. මේවා මොනවද? ලොකු ලොකු බිස්නස් කාරෝ කෝටි 100 ගණන් වල ණය වෙන්නේ. මේක මේ සුළු දෙයක් නේ. අපි දැන් ලොකු පඬුරක් තිබ්බ සෝදායි නේද? මගෙන් කීයක් විතරද? දැන් ලොකු ගානක් තිබ්බ තමයි දෙවි වුණත් අපි මූණ බලන්නේ. බඩ කියන්නේ මම මේ වැඩේට යන්න ඕන නිසා කොහෙවත් නෝ අපේ වෙලා මේ වැඩේට ආවේ. මේ වැඩේ මට හරියටම කෙරෙන්න ඕනේ මචං හරිද? සල් 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 කසාදයක් කරගෙන ඉන්නේ. උසාවියෙන් අවසර දුන්නත් එයා දුව බලන්න ආවිනේ. අම්මගේ තාත්තගේ ප්‍රශ්න හින්දා අන්තිමට මේ පුංචි ළමයින්ට තමයි දුක් විඳින්න වෙලා තියෙන්නේ. අම්මට තාත්තා මතක් වෙන්නේ නැද්ද? මිනුකමේ හොඳට අහගන්න.